Hello everyone. අදත් අපි ට්‍රිප් එකක් ඇවිල්ලා ඉන්නේ. හැබැයි අද ගොඩක් කට්ටිය ආවා. වෙන්දෙන වෙන්ද සාමාන්‍යයෙන් අපි කරන්නේ normally සිටි එක වටේ බයිසිකල් පදින එක. දැන් අද අපි සිටි එකෙන් පොඩ්ඩක් එළියට ආවා. දැන් ඇවිල්ලා ඉන්නේ එල්ක් අයිලන්ඩ් කියන ජාතික පාර්ක් එකට. සාමාන්‍යයෙන් සිටි එකේ ඉඳලා කිලෝමීටර්ස් 50ක් විතර ඇතින් තියෙන්නේ. දැන් අපි හදන්නේ පාර්ක් එක ඇතුළට යන්න ටිකට්ස් ගන්න. Pretty good. Can I get a group tip us? Yeah. Oh, would you like a map or anything? Yes, please. Sure. Here you are, and I'll just print off your pass here. Okay, and that just goes on the dash of your vehicle, please. Right. Thank you. Have a good one. You too. දැන් අපි ටිකට්ස් ගත්තා. ඊළඟට දැන් අපි ලේක් එකක් බලන්න යන්නේ. ලේක් එක තව ඉස්සරහ තියෙන්නේ කිලෝමීටර් මෙතන ඉඳන් කිලෝමීටර් 15ක් විතර තියෙනවා යන්න. ඒකත් පාක් එක ඇතුලෙන් යන්න තියෙන්නේ. එහෙනම් අපි හරියට ගිහිල්ලා අපව හම්බෙමු. හරිනේ. මෙතනට පේනවද? Bison la goda kinna ne kattiya Rasma nan inna nam bahin me lake ekata yana gaman Bison la innawa dakala podak vehicle ekak nawattanna kiyala balanne ara hari hita danne ne oge te aru ne dakin kawda me denet la neda ei ne saman kiyanna ba haba දැන් අපි වාහනෙන් පොඩ්ඩක් එළියට බැස්සා මේ මෙතන ආර ලේක් එකට යනකම මග මේ හරියේ බයිසන්ස්ලා ඉන්නවා කියලා දැකපු හින්දා තමයි ටක් ගාලා නැවැත්තුවේ පේන ඇති මේ හරියේ බයිසන්ලා කීප දෙනෙක් ඉන්නවා ඊට පස්සේ මේ හරියට තව ලේක් ඒරියා එකක් තියෙනවා මේන්ලි මේ නැෂනල් පාර්ක් එකේ ඉන්නේ බයිසන්ස්ලා තමයි තව බයාස්ලා ඉන්නවා කියලා කිව්වා පරිස්සම් වෙන්න කියලාත් කිව්වා අපිට මෙතනින් ඉතින් අද අපි 20 දෙනෙක් ආවා ට්‍රිප් එක වාහන හතරක් ආවා මෙහෙ අපිට vehicles නැති හින්දා අපි කීප දෙනෙක් වාහන වගේ rent කළා තමයි අද මේ ට්‍රිප් එක ආවේ ඉතින් තව ඉස්සරහට මම හිතන්නේ ලස්සන areas ඇති දැන් නම් පොඩ්ඩක් මේ අද දවසේ උදේ වරුව හොඳටම අවුයි ඒ හින්දා එච්චරම ලස්සනට පේන්නේ නැහැ වටේ හවස්යේදී views එක්කලා බලන්න full day එකේ අපේ trip එකම ගේන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද දවසද ගෙවෙන්නේ කියලා. දැන් අර කලින් ගියපු ලේක් එක ගාවින් බැස්සා. අපි අර තිබ්බ ට්‍රේල් එක දිගේ ආවා. දැන් මේ හරියෙන් අපි වාහන පාක් කරා. ඊට පස්සේ මේ ඉන්නෙත් අපිත් එක්ක අප් කට්ටියක්. මේ ඉන්නෙත් අපි ඉතුරු කට්ටිය ඔක්කොම 20 දෙනෙක් අද ආවා. ඉතින් මේ තියෙන්නේ ඇස්ටොටින් කියන ලේක් එක. මේක තියෙන්නේ එල්ක් අයිලන්ඩ් නැෂනල් පාර්ක් එක ඇතුලේ. අද සෑහෙන විඳි මේ හරිය එතකොට අර හීතල සෑහෙන දැනෙනවා දැන් අදත් ඊට පස්සේ මේ හරියේ කැනෝස් තියෙනවා සමහරු මෙතන ලේක් එකේ කැනෝස් දාලා ඒවා පදගෙන යනවා දැන් අපි පොඩි බ්‍රේක් එකක් ගන්න කියලා බැලුවේ මොකද කට්ටිය මුදින්ම ආපු නිසා දැන් කට්ටියට සමහරුන්ට බඩගින්න ඉතින් දැන් අපි ගෙනප් කෑම් වගේයක් අන්න කියලා හදන්නේ. මෙතන ඉඳන් මෙතන. ඉතින් මේ වගේ බෙන්චස් දාලා තියෙනවා. ඉතින් අද නම් හිතන්නේ කට්ටිය ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් මේකේ තව ටිකක් ඉස්සරහට යද්දි සීතල අඩු වෙද්දි තව සමයකට මම හිතන්නේ තව ගොඩක් කට්ටිය එනවා.
මේක අර අපි ඉන්න එඩ්මන්ටන් සිටි එකට ළඟම තියෙන නැෂනල් පාර්ක් එක හින්දා ඇත්තනම් අපිට විනාඩි 40ක් විතර ගියේ මෙතන ඉඳන් එන්න. අපි ඉන්න තැන ඉඳන් මෙතනට එන්න. ඒ හින්දා සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය වීකෙන්ඩ්ස් වලට වගේ එනවා. මේ මෙතන හදලා තියෙන චූටි බ්‍රිජ් එකේ සාමාන්‍යයෙන් හැමෝම වගේ ෆොටෝ ගන්නවා. ගොඩක් කට්ටිය ඉන්ස්ටාග්‍රෑම් එකේ දාලා තියෙනවා. එහෙනම් මේන් අපේ ගෲප් එක දාපු අපි දැන් පොඩ්ඩක් කෑම වගේ කාලා අහපව් මේක වටේ තියෙන ට්‍රේල් එකක් ඒ ට්‍රේල් එක බලන්න කියලා තමයි ලෑස්තිද. එහෙනම් අපි කාලා බීලා පස්සේ හම්බෙමු. දැන් අපි කාලා බීලා ඉවරයි. දැන් හදන්නේ මේකේ දැන් පාක් එකේ තියෙන ට්‍රේල්ස් කිහිපයක් ඒකෙන් තෝරගත්ත අපි මෙන්න මේ ට්‍රේල් එක. ඒකේ නම ඇවිල්ලා ලේක් වියු ට්‍රේල්. මේ යටින් තියෙන්නේ ෆෙන්ච් වලින් දාලා. ඊට පස්සේ මේ පාක් එකේ විස්තර ටිකකුත් තියෙනවා. මේ ට්‍රේල් එකේදී බලන්න පුළුවන් දේවල් තියෙනවා. ඊට පස්සේ බයාස්ලගෙන් පරිස්සම් වෙන්න කියලා තියෙනවා. මේ ටික තියෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය ගියා. දැන් උඩ නගින ගමන් ඉන්නේ. දැන් මාත් හිමීට යනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක බලමු ඉස්සරහට පාක් එකේ මොන වගේ දේවල්ද බලන්න තියෙන්නේ කියලා. මං හිතන්නේ අපිට කලින් බයිසන්ලා ඉන්න හරියක් හම්බුණා. මේක කියලා තිබ්බා. ඒ කියන්නේ බයිසන්ලගේ එක එක ජීවන චර්යා. ඊට පස්සේ උන්ගේ අර පැටව් ඉන්න වෙනම පැටව් එක, කියන්නේ රංචු වගේ ඉන්නවා කියලා දාලා තිබ්බා. ඉතින් බලමු ඒවා බලන්න පුළුවන් ඒද නැත්තම් කුරුල්ලෝ ඉඳීද කොහොමද කියලා. ඉස්සරහට ගිහිල්ලා බලමු. දැන් අතන ඉඳන් චුට්ටක් උඩට ආපුහම මේ හැරියේ පේනවා. මං හිතන්නේ පල්ලෙහැම් පෙනිච්ච ඔක්කොම පේනවා. දැන් මේ හැරියේ තමයි අපි කලින් ඉඳලා දැන් මේ උඩින් ආවේ. සමහරු කයකින් කරනවා මේ හැරියේ. සෝරි, කයකින් නෙවෙයි, කැනෝයින් යන්නේ ඒගොල්ලෝ. මට ෂුවර් නැහැ මෙතනින් බෝට්ස් අපිට ගන්න පුළුවන් ඒද කියලා. පුළුවන්කම තිබ්බොත් යන්න සෑහෙන ආසාවක් තියෙනවා. මේ තමයි ඇස්ටොටින් කියන ලේක් එක. එල්ක් අයිලන්ඩ් නැෂනල් පාර්ක් එකේ තියෙන ඇස්ටොටින් කියන ලේක් එක. දැන් මේ මම ඉන්නේ පොඩි වියු පොයින්ට් එකක. ලස්සනට පේනවා අපේම. දැන් ට්‍රේල් එකේ ඉතුරු ටිකත් පල්ලෙහාට යන්න තමයි බලන්න. පල්ලෙහාට ආවම අරක තව ලස්සනට පේන්න ගත්තා. කලින් පිනිච්ච වියු එක. ඉතින් අපේ ගෲප් එකේ කට්ටිය තමයි මේ ඉන්නේ. අද ආපු මේ ඔක්කොම ලංකාවේ අය. මෙහේ අපේ යුනිවර්සිටි එක ඉගෙන ගන්න කට්ටිය. ඔයගොල්ලෝ දැකලා පුරුදු කට්ටියත් ඉන්නවා. මේ හරි අර ලංකාවේ වැවක් වගේ තමයි. ඉතින් ලොකු වෙනසක් නැහැ. ඒ වගේම තල්ලේනවා මේ හරිය. මේ අපි ඉන්නේ රට මැද්දේ නිසා මෙහෙ බීචස් නැහැ. එතකොට ඒ වෙනුවට මේ වගේ ලේක්ස් වලින් හැදිච්ච තැන්වල ඒවට තමයි කට්ටිය බීචස් කියලා මේ වගේ තැන්වල තමයි එන්නේ. සෑහෙන ලොකු ලේක්ස් තියෙනවා ලංකාවේ වගේ නෙමෙයි. සෑහෙන ලොකු ඒරියාස් කව වෙන්න ලොකු ලේක්ස් තියෙනවා. ඉතින් මේක නම් සාමාන්‍යයෙන් පොඩි ලේක් එකක්. හැබැයි වටේම පේනවා මේ හැරියට ට්‍රේල් එක හරි ලස්සනයි. අපි තාමත් අර ට්‍රේල් එකේ ඉස්සරහට යන ගමන් මේකත් අර සාමාන්‍යයෙන් සිටි එක වටේ තියෙන ගඟ වටේ යන ට්‍රේල් එක වගේම ලස්සනට ඇවිදින පාත් එකක් හදලා තියෙන්නේ. දිගටම පේන්නේ මේ ලේක් එක, ලේක් වියු එක තමයි තියෙන්නේ. ට්‍රේල් එකේ නමත් ලේක් වියු ට්‍රේල්. අපි ඉස්සරහට යන්න යන එක එක ලේක් එක 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 ප්‍රති ලස්සනට පේනවා. ඊට පස්සේ මේ හැරි තියෙනවා මේ ඉන්ෆර්මේෂන් දාලා
මේකේ කියලා තියෙන්නේ මේ හැරි ඇත්තටම මේ අපි කැනඩාවේ එඩ්මන්ටන් මේ ඒරියා එක ඇවිල්ලා ඒ කියන්නේ ඇල්බර්ටා ප්‍රොවින්ස් එකම කලින් ඉන්ඩිජිනස් පීපල්ස්ලා ඉන්න තැනක් ඒ කියන්නේ ආදිවාසීන් කැනඩාවේ කලින් හිටපු කැනඩාවේ ඇත්තම උරුමකාරයෝ හිටපු සිටි එකක් තමයි ඒ කියන්නේ මේ හැරියට අපි කියලා කියන්නේ ට්‍රීටි 6 ටෙරිටරි කියලා කියන්නේ ඒ කියන්නේ පස්සේ සුදු ජාතීන් ඇවිල්ලා මේ භූමිය නත්පත් කරගත්තට පස්සේ ඒ හිටපු ආදිවාසීන් එක්කලම ඒගොල්ලෝ එකට ඉන්න ඇග්‍රිමන්ට් එකක් වගේ ගහලා තියෙනවා. ඒ ඇග්‍රිමන්ට් එකත් එක්ක ඒගොල්ලෝ දැන් ජීවත් වෙන්නේ ඒ ඇග්‍රිමන්ට්ස් ඒ කලින් හිටපු ආදිවාසීන්ගෙන් පැවතෙන මිනිස්සු සහ පස්සේ ආපු සුදු ජාතීන් අතරේ ඇග්‍රිමන්ට් එක දැන් දිනනවා. එතකොට මේ ලෑන්ඩ්ස් ඒගොල්ලෝ ඇක්නොලෙජ් කරලා තියෙනවා. හරිමයි ඉති තිබිලා තියෙන්නේ මේ මිනිස්සුන්ට කලින්. මොකද ඒගොල්ලන්ගෙන් තමයි ඩම්මයි අත්පත් කරගෙන සුදු ජාතීන් ඇවිල්ලා මෙහෙ පදිංචි වෙලා තියෙන්නේ. ඉතින් මේ හරියට දිගටම ලස්සනට පේනවා. අර කිව්වා වගේ කැනෝ බෝට්ස් තියෙනවා දිගටම. මුළු ට්‍රේල් එකේ දිග මට මතකෙ විදිහට කිලෝමීටර් 3යි ගානක් තියෙනවා. තාම අපි මීටර් 500ක්වත් ආවේ නැහැ. තාමත් අපි අර ට්‍රේල් එකේ යන ගමන් දැන් පොඩ්ඩක් නිකන් කැලේ මැද්දකට වගේ ආවා. දෙපැත්තෙම කැලේ තියෙනවා. අපි අර සාමාන්‍යයෙන් නෝමලි අපි ඉන්න හරියේ බයිසිකල් පදින ඒරියා එකේ වගේ තමයි. දැන් ඇත්තටම මේ අර වින්ට එක ඉවර වෙලා ස්ප්‍රින් එකේ කාලයක් තිබ්බා ගස්වල කොළ හැලිලා මොකුත් يعني හිම වෙනදා වින්ට එකේ කොළ ගස්වල කොළ හැරුණාම අර හිම දැම්පත් වෙලා මේ ගස් ටික හොඳට පේනවා සුදු පාරට. ඊට පස්සේ හිම ඔක්කොම දිනුනාට පස්සේ ගස් නිකන් අර ඔක්කොම අර ලැබු ගින්නකට අහු වෙලා වගේ තනිකර කළු පාට වෙලා ඒ හරිය වෙනම සම්පූර්ණයෙන්ම ලස්සන නැති කාලයක් එනවා. දැන් මේ ගස්වල හපව් දලු දාලා ගස්වල මල් පිපෙන කාලේ ඉස්සරහට මම පුළුවන් නම් මල් පිපෙන يعني ගාඩන්ස් වගේ තියෙන ලස්සන තැන් මල් පිපෙන තැන් හරිම ලස්සන ඒවා බලන්න යන්න පුළුවන්කමක් තියෙනවා නම් මම ගිහිලා පෙන්නන්න. දැන් වෙනස තේරෙනවා ඇති. අර කලින් දවස්වල මම සාමාන්‍යයෙන් ගිහින් ස්ප්‍රින් එකේ මුල්ම කාලේ ඒ කාලේ වටේ එච්චර ලස්සනක් නැහැ. ගස්වල කොළ හැලිලා ඔක්කොම දලු දාන්න පටන් අරගෙන තිබුණේ නැහැ. දැන් මේ වෙද්දි ඉතාම පොඩි කාලෙකින් හැම ගහකම කොළ ඇවිල්ලා ගස්වල මල් පිපෙන්න පටන් අරගෙන මේ තියෙන්නේ මල් කීපයක් පිපිච්ච ගස්. මේවා මේ හරියනම් තියෙන්නේ අර එකම පාට වර්ගයේ මල් ගස්. හැබැයි දැන් අපි ඉන්න යුනිවර්සිටි එකේ ඒරියා එකේ හැම එක පැත්තක් තියෙනවා. ඒකේ ලස්සන ලස්සන පාට පාට ටික කම්බිනේෂන් එකක් තියෙනවා. හරිම ලස්සනයි මේ පැත්ත බලද්දි. ඉතින් බලමු මේ ට්‍රේල් එකේ තව ඉස්සරහට මොනවද බලන්න තියෙන්නේ කියලා. දැන් ඊට පස්සේ තව ගේට් එකක් තියෙනවා. මේකත් තාම යන ට්‍රේල් එකේම තමයි. මේක හැබැයි මෙතනින් ගහලා තියෙනවා wet conditions කියලා. ඒ කියන්නේ මඩ තියෙන මං හිතන්නේ මේ ළඟදී හොඳනම් වැස්ස දවස් දෙකක් විතර එහිඳ වෙන්නේ නැති. හැබැයි ඒ අතින් මේ පාක් වල මේන්ටේනන්ස් එහෙම සෑහෙන හොඳයි. මොකද හැම ইনফরমේෂන් එකක්ම දීලා ඒ එන කට්ටියව ගයිඩ් කරනවා. ඒ වගේම අනතුරු වළක්ව ගන්න ඒ හැම උපදෙසක්ම දීලා තියෙනවා මේ සයිට් වල. ඊට පස්සේ යන ට්‍රේල් එකේ වුණත් හැමතැනම ඒව ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් ඒ අතින් තනියෙන් වුණත් ඇවිල්ලා Tamanට enjoy කරලා යන්න පුළුවන් මේ පාක් එකට ආපුහම. මේ දැන් මේ හරියත් හැබැයි සාමාන්‍යයෙන් ලංකාවේ ශුෂ්ක පළාතක තියෙන ස්වභාවය තමයි පේන්න තියෙන්නේ. දැන් මේ හැම තැනම නිකන් මඩ වගුරක් වගේ තියෙන්නේ මේ හරියන. දැන් මොකද ලේක් එකෙන් අපි පොඩ්ඩක් දැන් මෙහාට ආපු නිසා මේ හරියේ වැඩිය පේන්න දෙයක් නැහැ. දැන් කට්ටිය මම හිතන්නේ ඉස්සරහා තීරණය කරනවා මෙතනින් එහාට කොහෙටද යන්නේ කියන එක. බලමු මොකද වෙන්නේ කියලා.
Yo ya ni kiyo meten ne. Nulak karagena. Kaage athuwege nulak de. Men mayina ra. Araga diga ne. Araga adee di. Yoge mayina wis. Approximate. දැන් අපි ට්‍රේල් එකේ සෑහෙන දුර ආවා. දැන් අපි ඉන්නේ අපි පටන් ගත්ත පැත්තට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්තේ. මේ ලේක් එක වටේ තමයි අපි ආවේ. වටේ තියෙන ට්‍රේල් එකක් තියෙන්නේ. මේ හරියේ ඉඳන් පේනවා අපි ආපු පැත්තේ. ඒ වගේම ඒ දාලා තියෙන බෝඩ්ස් ඒ ඔක්කොම පේන්න තියෙනවා. මේ මැද්ද තියෙන අයිලන්ඩ් එක විතරයි මං හිතන්නේ වෙනම අයිලන්ඩ් එකක් වගේ තියෙන්නේ. ඊට පස්සේ මේ වටේම ලේක් එක වටින් අපිට යන්න පුළුවන් පාරක් තමයි මං හිතන්නේ මේ අපි යන පාර දිගටම. දැන් මේක අහපව් අනිත් පැත්තට යන්න නම් අපිට තව සෑහෙන දුරක් යන්න තියෙනවා අපිට පේන විදිහට. අපේ කට්ටිය ඉතින් නැවතිලා ෆොටෝ ගන්නවා, එන්ජොයි කරනවා. ඉතින් ඕක තමයි අපේ ට්‍රිප් එකේ අද මූලිකව අපි එන්න හේතුව. මේ මග එද්දි දැක්ක දෙයක් පෙන්වන්න හිතුවේ. මේ සාමාන්‍යයෙන් විශාල ගහක් කඩන් වැල්ලා, මං හිතන්නේ කඩන් වැල්ලා වෙන්න ඕනේ, මුළුත් එක්කම ඔක්කොම ඉදිරිලා යාපු ගහ. ගස් දෙකක්ම තියෙන ඇත්තටම, ගස් තුනක් තියෙනවා. ඒවා කපලා අයින් කරලා තියෙන්නේ මං හිතන්නේ පාරට වැටිච්ච හින්දා වෙන්න ඇති. දැන් කැලේ සමහර පැති වැවිලා තිබ්බට මේ හරියේ තාම ගස් වල කොළ වැවෙන්න අරගෙන නැහැ. මේ හරියේ මං හිතන්නේ නිකන් අර පොඩි ලැබුගින්නක් ඇති වෙච්ච ස්වභාවයකුත් පෙන්නනවා. මං කොහොමද කියන්න දන්නේ නැහැ. සමහර වෙලාවට එහෙම වෙන්න ඉඩ තියෙනවා. මොකද මෙහි අපි ඉන්න පැත්තෙත් සාමාන්‍යයෙන් වයිල්ඩ් ෆයර්ස් ඇවිල්ලා තියෙනවා. ගිය අවුරුද්දේ මගේ යාළුවා කිව්වා මොකද මේ හීට් වේව් එකක් එහෙම නැත්තම් සෑහෙන රස්නේ කාල සීමාවක් ආපුවාම ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහි ලංකාවට වඩා සෑහෙන රස්නේ ඉරව්ව වැටුනහම එතකොට එන හීට් එකත් එක්ක සාමාන්‍යයෙන් ලැබගිනි ඇති වෙන්න පුළුවන්. මං හිතන්නේ අර පහුවෙච්ච ටිකේ ගස්වල ඒ තිබිච්ච මේවෙන් පේන්නේ මං හිතන්නේ ලැබගින්න පොඩියට නිකන් ගිනි ගැනීම සිද්ධ වෙලා තියෙන්න වෙන්න ඇති. මොකද නැත්තම් අනිත් හැම ගහකම හොඳට ගස්කොළ වැවිලා තියෙනවා. අර ගස් ටිකේ කීපේ විතරක් වැවිලා තිබුණ නැහැ. දැන් ඉන්නේ කැලේ මැද්දෙන් ඇවිල්ලා නිකන් අහපව් මඩ වගුරක් වගේ පැත්තකට ආවා. අපිට අහු වුණා එක තව එක කොටසක්. මේක ඇත්තටම කුරුල්ලෝ ගොඩක් ඉන්නවා. මෙහි ඉන්න ගූස් කියන කුරුල්ල జాතිය ඉන්නවා. මෙතන දෙන්නෙක් ඉන්නවා, කැනේඩියන් ගූස්ලා. ඊට පස්සේ තව පොඩක් එහාට වෙන්න මම හිතන්නේ පොඩි පොඩි තාරාව වගේ జాතියක් ඉන්නවා. ලංකාවේ වගේම තමයි, කිසි වෙනසක් නැහැ. ඒ පරිසරේම තමයි මේ හරියනම් තියෙන්නේ. ලංකාවේ පුත්තලම ඒ වගේම ඊට පස්සේ ලංකාවේ දකුණු පැත්තට ගියාම තියෙන පරිසරේ වගේම පැති තමයි මේ හරියේ නැවතිබ්බට අපිට දකින්න ලැබුණේ. රස්නෙත් ඒ වගේම තමයි. කොච්චර ටෙම්පරේචර් එක අඩු වුණත් ඉරව්ව වැටිච්ච ගමන් හරිම රස්නේ. මේ ලංකාවේ වගේම ෆීලිං එකක් තමයි අදනම් දැනෙන්නේ. දැන් අපි ට්‍රේල් එක කන්ටිනියු කරගෙන ටික දුරක් ආවා. තාමත් අර වගුරු බිම් ස්වභාවය තමයි තියෙන්නේ. අර කැලේ මැරිලා ලංකාවේ අර මං කලින් කිව්වා වගේ ලංකාවේ ශුෂ්ක බලත්වල තියෙන ඒ ස්වභාවයමයි, ඒ ගස් කොළම්මයි මේ හරිය තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපි ආපු ට්‍රේල් එක. අපි මං හිතන්නේ මට හිතන විදිහට පටන් ගත්තේ මෙතනින්. ඊට පස්සේ මේ විදිහට අපි ඇවිල්ලා දැන් ඉන්නේ මෙන්න මෙතන.
ෆෙල්ලක දිගටම යනවා. ආපහු සැරයක් වටින් කැරකිලා අපිට ආපහු ආපු පැත්තටම යන්න තමයි තියෙන්නේ දැන්. දැන් මෙතන ඉස්සරහත් තව පාලමක් තියෙනවා. අපි මේ ට්‍රේල් එක ඉවර කරලා දවල්ට කෑම කාලා ආපහු තව පොඩි ට්‍රේල් එකකට යන්න තමයි බැලුවේ. වෙලාව තියෙන විදිහට මොකද මෙහේ අපි උදේ පිටත් උනේ 10ට විතර. සාමාන්‍යයෙන් රෑ 9:00 10 වෙනවා දැන් මේ දවස්වල ඉර බහිද්දි. එහෙනම් අපිට රෑ වෙනකන් එළිය තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලා අපිට ඇවිදලා කරලා හිමීට රෑ වෙලා යන්න පුළුවන්. ඒක තමයි අපේ අද දවසේ ප්ලෑන් එක. ඉතින් බලමු ට්‍රව කොච්චරක් අපිට කවර් කරගන්න පුළුවන් වේද කියලා. අතන පාක් එකේ ගත්තොත් ඔක්කොම ට්‍රේල්ස් මත මතක විදිහට 12කට වැඩිය තිබ්බා. පාක් එක ගොඩක් ලොකුයි. දැන් අපි ආපු ඒරියා එකේ ට්‍රේල්ස් දෙකක් විතර දෙකයි තිබ්බේ. ඒකෙන් මේ ආපු පළවෙනි එක තමයි මේ අපි තෝරගත්ත ට්‍රේල් එක. ඉතින් ඒකේ දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා දැන් තව ටික දුරක් යන්න තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ ඉස්සරහින් කට්ටි ඒගොල්ලන්ගේ සත්තු බල්ලෝ ඒගොල්ලොත් අරගෙන තමයි එන්නේ. සමහරු බයික්ස් වලින් එනවා. ඒ වගේ ඉතින් වීකෙන්ඩ්ස් වල කට්ටිය මෙතන ළඟ තියෙන හින්දා සිටි එකට ළඟ තියෙන හින්දා එන්ජොයි කරන්න එනවා. දැන් අහපෝ අපි ආපු ට්‍රේල් එක ලූප් එකක් තිබ්බේ. අර මම පෙන්නුවේ එක තැනක් සිටියම ඒ තැනින් ඉවර වෙලා දැන් අහපෝ අපි ආපු පාරම ණයි වැටුනේ. දැන් ට්‍රේල් එක ඉවරයි. දැන් ඉතුරු ටික ආපෝ අපි ආපු පාර දිගේම තව පොඩ්ඩ දුරක් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. දැන් අපි හිටියේ මෙන්න මේ හරියේ තමයි ට්‍රේල් එක අපි පටන් අරගෙන මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ ආයේ ගඟ සෝරි ලේක් එක වටේ ගිහිල්ලා තමයි ආපහු අපි දැන් ආපු පාරටම වැටුනේ. තව පොඩ්ඩ දුරක් ගියාම අපි ආපහු ගියපු තැනටම යන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපේ බොහෝ දුරට දැන් ප්ලෑන් එක වෙන්නේ දවල්ට කන එක. දැන් හවස 3 විතර ඇති දවල් කියලා කිව්වට කාලය ඉවර වෙලා ඊළඟට තව මෙතනින් මේ හරියෙන් උඩන් නගින්න තව ට්‍රේල් එකක් තිබ්බා. ඒක ටිකට් ගිහිල්ලා බලන්න තමයි අපි හිතුවේ. මොකද අපිට ටිකට් ගනිද්දි ටිකට් කවුන්ටින් එක රෙකමන්ඩ් කළේ ඒ ට්‍රේල් එක ලස්සනයි කියලා. ඊළඟට තව බයිසන් ට්‍රේල් කියලා එකක් තිබ්බා. ඒක බයිසන්ලා බලන්න පුළුවන් කියලා. ඒක තමයි දැන් අද දවසේ ප්ලෑන් එක වෙන්නේ. බලන්න ඕනේ අද කොච්චර දුර කව කරගන්න පුළුවන් වේවිද කියලා. ඊළඟට අනික් එක තමයි මට හිතෙනවා හවසෙද්දි මේ හරියට හොඳට සන්සෙට් එක පෙනෙයි කියලා. ඉතින් මෙතන මේ මුහුදක් නොවුනට මේ තියෙන බීච් එකට හවසෙන් ඇවිල්ලා සන්සෙට් එක බලලා අද දවසේ ඉවර කරන්න තමයි ඉවර කරන්න පුළුවන් වුණොත් අද දවසේ කම්ප්ලීට්. දැන් අපි අද කාලා බීලා ඔක්කොම ඉවර වෙලා ලන්ච් අරගෙන ඊට පස්සේ ටිකක් වෙලා අපි එතන රෙස්ට් කරලා දැන් අහපව් ඇවිල්ලා ඉන්නේ වෙහිකල් එකෙන්ම යන්න පුළුවන් ට්‍රේල් එකකට. මේක කියලා තිබ්බේ බයිසන් ලූප් කියලා. මේ ට්‍රේල් එකේ යද්දි ගොඩක් සෑහෙන බයිසන්ස්ලා බලන්න පුළුවන්. ඉස්සරහා වෙහිකල්ස් නවත්තලා බලාගෙන යන්නේ බයිසන් හර්ඩ් එකක් ඉන්නවා. එකම ප්‍රශ්නේ වාහන වලින් බහින්න බෑ අපිට. නැෂනල් පාර්ක් එකේ මේක හදලා තියෙන්නේ මේ වෙහිකල් එකෙන් මේ යන ගමන් බලාගෙන යන්න. සෑහෙන ලොකු හර්ඩ් එකක් ඉන්නවා මම හිතන්නේ. හරි. 30ක් 40ක් විතර ඉන්නවා. හරි. ඈත යනවා. අත්තියම ලංකාවේ නම් ඉතින් සපාරි ගියාම බලන් ඉන්නේ අලි. මෙහෙ ඉන්නේ බයිසන්. අතර මේ අපි දැක්කේ අද දවසටම බයිසන්ලා විතරයි. වෙන කිසිම සතෙක්ව දැක්කේ නැහැ. ලංකාවේ හරක් එක ගත්තහම පොඩ්ඩක් උඩ වඩා ලොකුයි. ඇත්තට තමයි මිනිස් දෙන්නේ නැත්නම් නෝමල් හරකම තමයි.
මේ විදියට හවසෙද්දි ඉතින් ගොඩක් වාහන එනවා ෆැමිලිස් එක්ක ලංකාවේ සෆාරි වගේම තමයි හැබැයි එකම වෙනස තමන්ගේ vehicle එකේම යන්න පුළුවන් main ඉතින් අද අපිත් එක්ක ආපු vehicle එකේ කට්ටිය කටම බයිසන් ලව අපිට දකින්න හම්බ වෙනවා දැන් එක්කෙනෙක් මේ පේන ඇති මෙතනින් පාර පයින් යනවා මුල් බක් ටික ටික ගැලවිගෙන යනවා සීතල වින්ද තව ගොඩක් කට්ටි එනවා මේ ඒගොල්ලන්ගේ පච්ච ගහලා නෑ නෑ ඒ වින්ද එක ගැලවෙනවා ආ ගැලවිලා වින්ද එක නෙමෙයි සමය එක ඉතින් මං හිතුවා ලංකාවේ වගේ මේගොල්ලන්ගේ ධන් අඩු ගහලා නෑ දැන් අලි අලි බලනවා වගේ තමයි ලංකාවේ. ඊළඟ එකෙක් අපි දිහා බලන් ඉන්නවා. ඕ. මොනේ? මුම්මේ මොකද කරන්නේ? මොන පිස්ස ටිකක් දෝවිද? ඕ. ඉතින් දැන් ඉදි යන්න නැතු ඉන්නේ. නෑ දෝවිතකින් තමයි වීඩියෝ කිල්ල ගන්නේ. දැන් දැන් දෙනේ දුද්ද ඔය ගොන් යටක් කරන උන් ඔය මගේ පයි නැවතිලා. ඔව්. උන් ක්‍රොස් කරන්නේ නැතු නැවතිලා ඉන්නේ ඒකයි. ඕ නේ. නෑ මම හිතන්නේ අර දෙන්නේ ගාඩ් කරනවා වගේ නේද? ඔව්. උන්ගේ ඉතුරු කට්ටිය යනවද මන් දන්නේ. ඔව් නෑ නෑ උන්ගේ ඔය හර්ඩ් වල ඉන්නවනේ අල්ලන්නේ. ඉගාරින් ඉන්නවනේ. උන් තමයි ඉතර. උන්ගේ පාර මැද්දි ඉන්නේ. ෆේස්ලා ඇවිත් ඉන්නේ. දැන් නම් හැබැයි ළඟටම 3-4 දෙනෙක් ආවා. අපි මේ තාම පාර යන ගම. ඒගොල්ලෝ මෙතනින් යහ පැත්තෙන් ඇවිල්ලා දැන් පාර ක්‍රොස් කරලා ආපහු මේ පැත්තට ගියා අපි තනි පැත්තට. දෙන්නෙක් විතර පාර මැද්ද හිටන් ඉන්නවා. ඉස්සරහ vehicle එකේ තියෙන අපේ කට්ටිය. ඒගොල්ලොන්ගේ vehicle එකට යන්නත් විදියක් නැහැ. මේගොල්ලෝ තාම ක්‍රොස් කරලා ඉවර කරේ නැහැ. මේගොල්ලන්ගේ මූණ හැර නිකන් උල්නේ. ලංකාවේ වගේ නෙමෙයි නේද? ඒගොල්ලෝ ගියා. මේගොල්ලන්ගේ ඇතන මුන්ටගේ සෑහෙන ලොම් තියෙනවා. දැන් ඔක්කොම ඒගොල්ලන්ගේ ලොම් හැලෙනකම්. අපිට එන ගම එක බයිසන් කෙනෙක් ළඟටම හම්බුණා. එයාගේ නම් තාම අර මූණ හරියේ තියෙන ලොම් ටික ඉතුරු වෙලා ඉතුරු ඔක්කොම හැලිලා එයාගේ. ලංකාවේ කට්ටිය බගෙන තමයි ඉතින් තනකොළ කන එක තමයි කරන්නේ දවසට. දැන් අපි ආපහු තියෙන තව ට්‍රේල් එකකට දැන් හවස් වෙලා තියෙන්නේ සාමාන්‍ය හවස 6ට විතර ඇති. තියෙන ට්‍රේල් එකකට ඇවිල්ලා ඉන්නේ වාහන ටික මෙතන නැවතුවා අපේ ඊට පස්සේ දැන් මේක ඇවිල්ලා තවයික් කියලා මං කියන්නේ තවයික් ලේක් ට්‍රේල් කියලා කියන්නේ මේකත් ලේක් එකක් වට යන ට්‍රේල් එකක් මේකේ ඉන්ෆර්මේෂන් දාලා තියෙනවා බයිසන්ලා ඉන්නවා එහෙම කියලා විස්තර දැන් නම් පොඩ්ඩක් ඉරව්ව නැති හින්දා වටේ පොඩ්ඩක් ලස්සනයි මේ අපේ ආපු කට්ටිය දැන් යනවා. ඉතින් මේ මං හිතන්නේ අද දවසේ අපිට යන්න පුළුවන් වෙන අන්තිම ට්‍රේල් එක. අපිට යන්න. ඉස්සරහට ගිහින් බලමු මොනවාද බලන්න තියෙන්නේ කියලා. දැන් අපි ට්‍රේල් එකේ ඉස්සරහට යන්න පටන් ගත්තා. මේ හරිය පේන්න තියෙන්නේ
මං හිතන්නේ මේ හරියත් කලින් වතුර තියෙන්නේ නැති මේ මොකද ලේක් view trail එකක් නේ තියෙන්නේ. දැන් හැබැයි මේක අර තන පිට්ටනියක් වගේ වෙලා තියෙන්නේ. බයිසන්ලා සෑහෙන්න මේ හැරි ඉන්නවා. දැන් ඈත එක බයිසන් කෙනෙක් ඉන්නවා මං හිතන්නේ පේන එකක් නැති වෙයි. අර කලින් වගේම කැලේ ඇතුලින් යන ට්‍රේල් එක. හැබැයි අර කලින් ගිය ට්‍රේල් එකට වැඩිය පොඩ්ඩක් වෙනස තියෙන්නේ. මේ හැරි හොඳට පොඩ්ඩක් ගස් කොළන් තියෙනවා. මේ පැත්තේ ඇරෙන්න මේ පැත්තේ හොඳට කැටේ වැවිලා තියෙනවා. මට නම් අද නම් ඇත්තටම තේරුනේ මේ හරියට ආගුවම අර ලංකාවේ ශුෂ්ක පළාත්වල තියෙන දේශගුණියම තමයි මෙහෙ තියෙන්නේ. එකම දේ පොඩ්ඩක් දැන් හීතලයි. ඒ කියන්නේ ලංකාවේ ශුෂ්ක පළාත්වල රස්නේනේ දැන් මෙහෙ තියෙන්නේ. ශුෂ්ක දේශගුණියේ තිබ්බට හැබැයි හීතලයි. වින්ට එක වුණා, වින්ට කිවරලා දැන් ස්ප්‍රින් එකේ සාම සෙල්සියස් 15ක් 20ක් වගේ තමයි ටෙම්පරේචර් එක තියෙන්නේ. මේ ඈත හැමතැනම ඉන්නවා බයිසන්ලා. අපි අර පව් කරන් ආපු හරියට අමතර මම හිතන්නේ මේ මේ ඒරියා එකනොත් මේගොල්ලෝ යනව ඇති දිගටම මේගොල්ලන්ට තනකොළ කන්න පුළුවන් විදිහට තියෙන හින්දා බොහෝ දුරට මේ අපිට වැඩි දුරක් මේ ට්‍රේල් එක යන්න හම්බෙන්නේ නැති වෙයි ගිහිල්ලා හපෝ හැරලෙන්න වෙයි මොකද දැන් හවස ආයමාර 7 විතර ඇති මේකයි අපි ඒ ට්‍රේල් එකේ ටික දුරක් ඉස්සරහට ගියා. ඒකේ ඉතින් ලොකු දෙයක් බලන්න තිබුණ නැහැ. ඉතින් දැන් අපි කට්ටියත් අහපෝ හැරිලා වාහන තියෙන තැනටම යන ගමන් ඉන්නේ. අපි සන්සෙට් එක බලන්න පුළුවන් තැනට ගිහිල්ලා කොහොමද බලමු හවස. මේ හරියේ ලේක් එකේ view එක හවසෙ තැනට ගිහිල්ලා බලමු. අපි දැන් ආපහු ආවා අපි උදේ හිටපු තැනටම. දැන් ඒකේ පොඩි පිය එකක් වගේ තියෙනවා. දැන් එතන තමයි ගොඩක් කට්ටි ඉන්ස්ටාග්‍රෑම් වල ෆොටෝස් ගහලා දාලා තියෙන්නේ. ඉතින් අපිත් ආවා ෆොටෝ කීපයක් ගන්න. මේ හරියෙන් දැන් ඉර වැහගෙන යනවා. හවස 8:00 මාරට ඉතර ඇති වෙලාව. මම කඩලා දෙන්න කින්නේ නැද්ද මට? ඉතින් ගොඩක් කට්ටි හවස වරුවේ මෙතෙන්ට එනවා. ඇවිල්ලා එන්ජොයි කරන්න. අපි උදේ ගියේ ට්‍රේල් එක මේ පැත්තෙන්. මෙහෙම මේ කෙරවලෙන් මෙහෙම ගිහිල්ලා තමයි අහපෝ ওই පැත්තෙන් ආවේ. ඉතින් අපි දවස් අද හොඳට ගත කරා. දැන් තව චුට්ටකින් අපි සන්සෙට් එක බලලා ආපහු ගෙදර යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවර ගන්න තමයි හදන්නේ. channel එක subscribe කරලා නැති හැමෝම subscribe කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. thank you.